මෙතන තියෙන සරල රියානතුරක්. ඒ රියානතුරු දසදහස් ගාණක් මේ රටේ සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ අධිවේගී අතුරුපැදි පිළිබඳව මේ රටේ පිළිවෙතක් නොමැති වීම නිසා විශාල දරුව පිරිසක් මේවට ගොදුරු වුණා. අපි ඒ දරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියේ නැහැ. මෙම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා දැක්වූ කරුණුවලට විරෝධය දක්වමින් නීතිඥ ප්‍රේමනාත් සීදොලවත්ත මහතා විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. පාඩ්ලි ජම්පික අමාත්‍යවරයාට මේක සුළු රියානතුරක් වෙන්න පුළුවන්. නමුත් සංදීප් ගුණවර්ධන ඒ පුතරුවන්ට, ගුණවර්ධන පවුලට මේක නිකම්ම නිකං එක රියානතුරක් නෙමෙයි. ඉතාමත් සරල කොට මේ රියානතුර දක්වන්න උත්සාහ කිරීම අපි ඉතාමත් දැඩි ලෙස හෙලා දකිනවා. මොකද සංදීප් ගුණවර්ධන මහත්මයා කියන්නේ අපේ රටේ තවත් තරුණෙක්, අපේ රටේ අහිංසක ජීවිතයක්. ඒ දෙමව්පියෝ අතරත් ඉන්නේ ඇඳු කඳුලින්. දැන් මේ කියනවා 1000cc බයිසිකල් පැද්දා. ඒ බයිසිකල් වල නීතියට අනුකූලද නැද්ද කියන කාරණේ වැදගත් වෙන. රියානතුරක් කරාම රියානතුරෙන් තුවාල වෙච්ච පුද්ගලයෙක් කියනවා ਉਹ රෝහල්ට ගෙනීම, ඔහුට සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීලා පොලිසියට ඉදිරිපත් වීමේ සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනවා. අඩුම තරමේ ඔහුට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නවත් මේ අදාළ හිටපු අමාත්‍යවරයා කටයුතු කරාද? තවත් රියානතුරක් කියලා මෙය ලඝුකට හැකිද? ඒක අපරාධය අවසන් කළ තියෙන්නේ කියලා ඒක ඉතාමත් වැරදි කතාවක්. මොකද අපරාධ නඩුවක මොන තීරණේ ලැබලා දින තිබ්බත් යම් ආකාරයකින් ඒ සම්බන්ධයෙන් නව තොරතුරු ලැබිලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා. එම පුජ්‍යලයෝ දෙදෙනාම එම සිද්ධිය සිදුවෙලා පැය කීපයක් ඇතුළත රාජගිරියට පොලිසියට ගිහිල්ලා දීලා දින කට උත්තරේ ඔබ කියන කිසිම දෙයක් කිව්වේ නැහැ. දින 6කට පස්සේ වෙනත් පුජ්‍යලයින් කීප දෙනෙක්ගේ බලපෑම මත උන් දිවුරු ප්‍රකාශයක් දුන්නා. කැකුලන්ද මුදියන්සේලාගේ ගයාශාන් විනුර කියන සාක්ෂිකරුට අදාළව ඒ ඇසදුටු සාක්ෂි සම්බන්ධයෙන් මුලින්ම පොලිස්පති සහන මැදිරියට ඔවුන් මගේ සේවාදායකයන් හැටියට තමයි ගමන් කරේ. ඒ අවස්ථාවේ ඔවුන් අපිට පැවසුවා පාඩ්ලි චම්පක අමාත්‍යවරයා තමයි ඒ රියානතුරු සිද්ධ කරලේ කියන කාරණේ ඉතාමත් පැහැදිලිව ඔහු ප්‍රකාශ කර සිටියා. ඔහු තවත් මිතුරෙකුත් තමයි ඒ අදාළ දිවුරුම් ප්‍රකාශ ලබා දුන්නේ. ඒ දිවුරුම් ප්‍රකාශ ප්‍රකාරව අපි ඒවා ගිහිල්ලා පොලිසියට බාර දුන්නා. උදිත ජයසුන්දර මහත්තයා පොලිස්පති කරේ මම නෙමෙයි, ව්‍යවස්ථාදායක සභාවේ. මම සභාවේ හිටියට මම අමතරව නම දෙනෙක් හිටියා. ඒ නම දෙනා විසින් පත් කළ තින් මම නෙමෙයි. මම මේ ගැන කතානායකතුමාට පැමිණිලි කරන්න ඔබ මෙහෙම කියනවා කියලා. මමයි පත් කළේ කියලා. පූජිත ජයසුන්දර මේක විමර්ශනය කරේ. ඔබට ඔය ලියලා දීලා තියෙනවා ප්‍රශ්න වගේක් ඔබේ මාධ්‍ය හිමිකාරයෝ. ඔබ ඒවා අහනවා. ඔබ ඒවා අහනවා නම් ඒ වගකීමෙන් කටයුතු කරන්න. නෑ මම හිටපේක නෙමෙයි ඔබ දැන් කිව්වේ. අද උතරම් කලබල වෙන්න දෙයක් නෑ. පාඩ්ලි චම්පික හිටපු අමාත්‍යවරයා විශේෂයෙන් මම දැක්ක මාධ්‍යවේදියෙක් නගපු ප්‍රශ්නෙට මොනතරම් සැරපරුස ලෙස ඔවුන් හැසිරුණාද කියන කාරණේ. ඉතින් මේගොල්ලෝ මේ බලය නැතුව තමයි මේ විදිහට මාධ්‍ය වලට බලපෑම් කරන්නේ.